ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිව්වැදෑරුම් කාර්යයක් පෙන්වලා දීලා තිනවා වැඩපිළිවෙල හතරක් මොකද්ද මේ මිල වැඩි නොකර කොහොමද මේ ඉදිරියට මේක කරගෙන යන්නේ එහෙනම් කොමිෂන් සභාව පෙන්වලා දීලා තියෙන හැටියට ලබන වසරට අපට විදුලි බල මණ්ඩලයට අඩු වෙනව නම් අඩු වෙන්නේ රුපියල් බිලියන 13යි එහෙනම් ඒ 13 හොයාගන්න විදිය සිව්වැදෑරුම් වැඩපිළිවෙලක් හඳුන්වලා දිනවා තියෙනවා එහෙනම් ඒකේ කාරණා හතර මං සඳහන් කරන්න එක තමයි අඩු වියදම් බලාගාර පද්ධතියට එකතු කිරීම එහෙනම් ඒ එකතු කිරීම හමු වේ එහෙනම් ඉදිරි වර්ෂය තුල මෙගාවොට් 350 ජාතික පද්ධතියට එකතු වෙන්න වැඩපිළිවෙලක් හදලා තිනවා ඒ වැඩපිළිවෙල අනුව මාසයකට මෙගාවොට් 20ක් ජාතික පද්ධතියට එකතු කරන්න ඕනේ. එහෙනම් ඒකට කාර්ය සාධනය වැඩපිළිවෙල හදන්න ඕනේ. ඒ වගේම දැනට ඉදි කරලා නිමා කරලා තියෙනවා ව්‍යාපෘති වල මෙගාවොට් 25. මේක තාම ජාතික පද්ධතියට එකතු කරන්නේ නැහැ. එහෙනම් මේ සෝලා ඇතුළු ජෛව ස්කන්ධ බලාගාර හතරක් තියෙනවා. එහෙනම් මේවා මේ ඉදිරි මේ මාසයේ වෙනකොට ජාතික පද්ධතියට එකතු කළ යුතුව තියෙනවා. දෙවැනි කාරණේ තමයි විදුලි සංරක්ෂණ ක්‍රියාමාර්ග මොනවාද මේ ක්‍රියාමාර්ග එක තමයි මේ වීති ලාම්පු අද කිසි කලමනාකරණයක් නැතුව සවි කරනව ඇවිල්ලා මලගෙවල් වලට ඕනේ ඕනේ විදිය ඇවිල්ලා සවි කරනවා එතකොට මේ නගර සභාවෝ ප්‍රාදේශීය සභාවේ කිසිම ගණනයක් නැහැ මේකට එහෙනම් කිසිම කලමනාකරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යෝජනා කරලා තිනවා ඒ වගේම තමයි රාජ්‍යංශේ රාජ්‍යංශයේ මේ උදේ ආපු ගමන් මේ සී අදි මේ ඒසී ටික දානවා වායු සමීකරණ ටික. ඉතින් මේවා උදේ වරුවේ අපිට පැයක් හරි ඉතිරි කරගන්න ඒ ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද අනුගමනය කරන්න කියලා යෝජනා කරලා තියෙනවා. ඊගාට අපි යමු තුන්වැනි කාරණේ. තුන්වැනි කාරණේ තමයි විදුලි බල මණ්ඩලයේ අනවශ්‍ය වියදම් මෙන්න ප්‍රධාන එක. එහෙනම් අර නැන්දගේ පුතාට මාමගේ පුතාට දීලා තියෙන කොන්ත්‍රාත් ක්‍රමය අතු කැපීම ඒ වගේම මේ ගස් කැපීම නම් අපි දුන්නයි කියමු ඒක කරන්න බෑනේ මේ අතු කැපීම. සේවකයෝ ඉන්නවා 26000ක් ඉංජිනේරුවෝ 1000ක් ඉන්නවා. එතකොට මේ කම්බි ඇබීම, ලයිට් කණු සිටවීම, මීටර සවි කිරීම මේවා සහ මුලින්ම ඉවත් කරොත් එතනින් බිලියන 25ක් හොයාගන්න පුළුවන් වෙනවා. අර ඉස්සෙල්ලා මං කියපු දෙවනි කාරණේ පොඩ්ඩක් ඉස්සරහට යන්න වෙනවා. ඒ විදුලි සංරක්ෂණ ක්‍රියාමාර්ග තුලින් ගිගාවට් පැය 950ක් අපට ඉතුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම හතරවෙනි කාරණේ තමයි නිසි පරිදි විදුලි ගාස්තු ක්‍රමය නොවන කාණ්ඩවල ගාස්තු එහෙනම් සංශෝධනය කරන්න ඕන. උදාහරණයක් විදිහට අර මං කියපු වීදි ලාම්පු වලට හරි මිල ගෙවීමේ ක්‍රමය. එහෙනම් මේවා සංශෝධනය වෙන්න ඕනේ. ඒ වගේම තමයි තට්ටු නිවාස නැත්නම් ෆ්ලැට් කියලා කියනවා. ඒවා නිවාස විදියට නෙමෙයි අය කරන්නේ. එහෙනම් ඒවා නිවාස ඒකක ක්‍රමයට අය කරන්නත් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මේ ජනවාරි ඇමතිගේ මේ ක්‍රියාදාමයන් පරාජය කරමින් ක්‍රූට උපාය පරාජය කරමින් එහෙනම් මේ සූර උපාය අපි මේ ජනතාවාදී පුද්ගලයොත් එක්ක එකතු වෙලා 69 ලක්ෂයේ විදුලි පාරිභෝගිකයොත් එක්ක එකතු වෙලා අපි මේ ජනවාරි ඇමතිවරයාට විරුද්ධව කටයුතු කරන්න එහෙනම් මේ එළඹෙන නව වසරේ දෙවනිදා කැලණිය රජමහා විහාරස්ථානයේ සිට පාන්දර 6 සිට රයිට් එතන මොකද විශේෂ ස්ථානයක් ඕගොල්ලෝ දන්නවා නයාමතුණු ස්ථානය ඉතින් ඒ නිසා අපි මේ නයාමතුණු ස්ථානයෙන් මේ දෙවනිදා මේ සුබ මොහොතේ මේ කාර්යය ආරම්භ කරන්න කටයුතු යොදලා තියෙනවා